අද දින රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ සිටින ඉතාම දැවැන්ත නායක ඒ ශේෂ්ත්‍රයේ ඉන්න නායක නායිකාවන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම වූයේ මේ රූපලාවන්‍යගාර පැවැත්වීම සඳහා පටන් ගැනීම සඳහා රජයේ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම සලකා බලමින් අපි අද රූපලාවන්‍යගාර ඇරීමට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ අයගේ ඉල්ලීම උනේ මේ මෙතෙක් මේ රටේ ඉතාම වෙහෙස මහන්සි වෙලා සෞඛ්‍ය අංශයත් රාජ්‍ය බුද්ධි අංශය හමුදාව පොලිසිය වැනි අය විශාල කැපකිරීමක් කළා. ලෝකයේ කොච්චර මේ රෝගිය පැතිරිලා ගියත් ලංකාව තුළ මේ රෝගය පාලනය කර ගැනීමට හැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එනිසා රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්ත නායක නායිකාවන්ුත් අපෙන් ඉල්ලීමක් කළේ. ඔවුන්ගේ ඉල්ලීමට අනුව මේ අවසරය අපි ලබා දුන්නත් එය ඉතා වගකීමකින් ඉටු කරන ලෙස ඒ අනුව අපි ඉතාම ආදරෙන් ඉල්ලා හිටිනවා. මේ රටේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න සියලු දෙනාගෙන්ම ඔබට මේ අවස්ථාව ලබා දුන්නත් ඔබේ දෙමව්පියන් දරුවන් ඔබ ආශ්‍රය කරන අය සහෝදරයන් මේ රට ගැන හිතලා මේ ඉතාම වගකීමකින් මේ වෘත්තිය කටයුතු කරන්න කියලා, විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඒ වගේම අත්පිරිසිදු කර ගැනීම වැනි කාරණා වලට ඔබගේ රූපලාවන්‍ය ආයතන වලට එන අයට ඉඩකඩ සලසා දෙමින් ඉතාම වගකීමකින් මේ කටයුත්ත කරලා ඔබේ රටත් ආරක්ෂා කරන්න දායක වෙන්න කියලා ඒ අයගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලයි. ලංකාව පුරා විහිදි තියෙන රූපලාවන්‍ය ආයතන ගැන කතා කිරීමේදී අද දවසේ අපි හමු වීමට ඇවිල්ලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ රටේ ඉන්න ප්‍රසිද්ධම රූපලාවන්‍ය ආයතන හිමි අය. ඉතින් ඉතාම සන්තෝෂ වෙනවා එතුමන්ලා මේ පැමිණිලා මේ කර්මාන්තය ගැන කතා කරන්න පැමිණීම, විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමිය සහ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරා. මෙම කර්මාන්තය සමග විශාල පිරිසක් මේ කර්මාන්තයේ යෙදිලා රැකියා වියුක්තව ඉන්නවා. ඒ අයගේ රැකියා පිළිබඳ කල්පනා කිරීමේදී, සුරක්ෂිතභාවය පිළිබඳ කල්පනා කිරීමේදී රජයක් වශයෙන් අමාත්‍යාංශයක් වශයෙන් අවශ්‍ය උපදෙස් මාලාවන් අපි නිකුත් කරලා තියෙනවා. එම නිකුත් කිරීම ලද උපදෙස් මාලාවට තවදුරටත් අවශ්‍ය දේවල් එකතු කරගනිමින් තමන්ගේ රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු කරන්න කියලා මං ඉල්ලලා සිටිනවා. ඒ වගේම එම ස්ථානවලට ගිහින් සේවා ලබා ගන්න අයත් ඉතාම හොඳින් මේ COVID-19 රෝගය වැළඳෙන්නේ නැති විදිහට දුරස්ථභාවය ආරක්ෂා කරගෙන එම ස්ථානයට යෑමේදී තමන්ගේ විස බීජ තියෙනවා නම් ඒවා නැති කරගන්න ආකාරයට, විස බීජ හරණය වෙන ආකාරයට එම ස්ථානවලට යනවනම් විශේෂයෙන්ම එම කර්මාන්තයේ දෙන අයගේ ආරක්ෂාවටත් පහසුවක් වෙනවා. ඒ නිසා මෙම කර්මාන්ත කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය බොහොම සතුටට පත් වෙලා ඉන්නවා. ආයුබෝවන්. අපි රූපලාවන ශිල්පීන් කීප දෙනෙක් එකතු වෙලා අද මේ ලෑස්ති වෙලා ඉන්නේ අපේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න සියලුම රූපලාවන ශිල්පීන්, බියුටිෂන්ස්, ඒ වගේම බාබර් මහත්තුරුන් සියලුම දෙනාට මේ COVID-19 කියන වෛරස් එකෙන් ආරක්ෂා වෙලා අපිත් අපේ ක්ලයන්ට්ස්ත් ආරක්ෂා කරගෙන අපේ සලෝන්ස් වල රැකියාව කොහොමද පිළිවෙලට කරන්න කියලා ඕගලන්ට හොඳ දැනුවත්කමක් ලබා දීමට වීඩියෝස් මාලාවක් හදන්න. මේක තමයි අපේ පළවෙනි පියවර. ඉතින් අපි ඒ වගේ දෙයක් කොහොමද කරන්නේ? අපි මොනවද භාවිතා කරන්න ඕනේ? PPE කියලා මේ ටර්ම් එක යූස් කරනවා. ඒ කියන්නේ Personal Protective Equipment. දැන් ඒක වෙනස් වෙන්න පුළුවන් අපේ රැකියාව හැටියට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි හෙයාර් රිසර්ස්ලා හැටියට අපි මොනවද භාවිතා කරන්න ඕනේ? අන්න ඒ දේ අපි පෙන්නලා දීලා කොහොමද ඒ දේ කරන්න කියලා අපි ඔය සියලු දෙනාටම විස්තර කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ.